යි බුවන් දුවපුුතේ ඔබට අද ඉගෙනගන්නට තියන්නේ බෞද්ධ ස්තූපයක මූලිකාංග සහ ස්තූප වර්ග හඳුනා ගැනීම. එරටපුතේ අපි හයශ්‍රේණයේ දරුවන්ට මෙන්න මේ පාඩම ඉතා හොඳින් දැන් ඉදිරියට ඔන්න මේක ඉදිරිපත් කිරීමක් කරනවා හෙන්සාපුතේ හොඳින්මකදිහ බලාගෙන ඉන්න ඕන. ඉපුතේ මේක සමහර වෙලාවට ය ස්්‍රී දරුවන්ට විතරක්නවෙයි හත අට නවේ දහ එකකුල හකින මේ ශ්‍රේණීවලට මේක මොහෝම වැදගත්වන පාඩමක්. නිම්පුතේ බෞද්ධ ස්තූපයක තියන මූලිකාග මොනවවාදකිල බ සමහරයවිට පහසරේණී ද ඉගෙන ගන්නට ඇ. ස්තුප වර්ග මොනවාද කියලා ඔබ ඉගෙනගෙන ඇතිමීට පෙර. නිමුට මොකක්ද ස්තූපයක් කියන්නේ. එ අපි දැනගෙන නිින්දන් ස්තූපේ බොහෝ නම්ප්‍රමාණයකුත්තියනවා ඔබ ඒකත් දැනගන්ඩ. ස්තූපයක් අපේරට ාව කොහොමද මේ බෞද්ධ ආගමත් එක් අපේ රට ස්තූපයක් ොහොම දාවකීන එක පිළිබඳව තමයි මේ ඉගෙන ගන්නට හදන්නේ ඉට කලින් පුතේ ඔබ දැනගණ්ඩ ඕනනි ස්තූපයක් කිව්වම මේකට තව බොහෝ නම් තියනම් අපි හඳු වන තවත් නම් තිීනම් බහේර සෑය තූපය විටබස්සේ සෑගේ විට පස්සේ චෛත්‍යය මෙ මේ ෝගේ නම්බලින් තමයි මෙන්න මේ ස්තූපය හඳුන් වන්නේ චෛත්‍යය කියන්නේ මොකක්ද. චෛත්‍යයනු කුමක්දගන එක අපි ඉගෙන ගැෙන හින්දවනක්ද චෛ්‍ය. චෛත්‍යයට මූලික අඩිතාලම වැටෙන්නේ. ඉන්දියාවේ අසෝක අධිරාජ්‍ය එතුමා බොදු දහම වැළඳගත්තට පස්සේ. බොහෝ නිර්මාණ කරනවා බෞද්ධ පැත්තට යනේවා. තියහෙම නිර්මාණයකරගත්ව ඉස්මාර්කයක් තමයි. අපි ඉන්දියාවේ තියනවා සාංචිකීන ප්‍රදේශේ, සාංචිස්තූපය තියනවා ති මේ සාංචිස්තූපයේ නිර්මාණය කරලා තියන්නේෙ ඔොන්නව කියන විදිහටමයි ඒ පොඩි ස්මාරකයක් ඊට පස්ස බුතේදන් අපි ඒ පස්තර කතා කරමපු අපි දැනගඩෝනි චෛත්‍යයක තියන අංග හටන් චෛත්‍යක තියන කොටස් මොනෝද කියලා අප දැනගණඩුවන් බොනම් බොහෝවිට මේෝ දන්නවා ගොඩක් කවෙලාවට ඔබ දන්නවා චෛත්‍යය තියන කොටස් මොනෝද කියලා හි අපි දැනගණන්නෙ හටයි නිවැර දිකුම මේ තිය පුතේ චෛතයක දීමමාන හැඩක් හරස්ක ඩක්තිය නෝ මේ චෛත්‍යයේ කොහොමද අපි ඉගෙන ගන්නේ අපි මුල්ල ඉද ලම්බලම් පාදම ඊට පස් පේසාවලලු තීළගට මොති ධතු ගර්බය කියල කින පිකට ගර්බය කියලක් කිය නවා ඒට අමතර හතරැස් කොටුවති නවා හතරැස්කොටුුව එෙන්ම පස්සෙති නවා දේවතා කොටු අක්ති නො ඉට පස්ේ ති නවා කොත් කැරල්ලක් ති නො ට පස්ස කොත තියෙනවා ඉට පස්ස අපිකි නො සිිලු මින හමනැත්ත චුඩාමානි කිය කියලත් මේ හඳුරන් වොනවා. පාදම කියලා කියන්නේ අනිවාරෙන්ම ඔගොල්ලෝ බති ඔබ අහලති නිවසක් නිර්මාණය කරනකට ඒ ෆෞන්්ඩේෂන් එක දානෝ කියලා ඉතිේ ෆාවන්්ඩේශෂන් එකට තමයි මේකෙත් පාදම කියල කියන්නේ. ඊළට පේශවලුති න ධාතු ගර්භයක්ති නො හතරැස් කොටුවක්තිේ නො දේවතා කොටුවඉට පස්සේ කොත් කැරල්ලක්ති නො කොත තියනවා සහ සිිලිමින නොබ චෛතයේ තියෙන අංග අටක් මේ වෙනකොට ඉගෙනගන්න තියනවා. ඊට අමතරපුතේ අප දැනගන්නටවනිි දැංඟර අපි මුලිම් කතා කරපු ඉන්දියාවේ සාංචි ස්තූපය නිර්මාණය කරපු විදිහ සහ අපේරටට ඒකේ කොපියක් කියෙනකපුට හෙමත්ත ඒක අනුකරනයක්යෙනෙකට කොහොමද වෙනස් වුන කියනෙක දැන ගන්නඕනි. ඔබට පේන ඇතිපුතේ දාලතිීනෝ බලන්්ඩ මේ. සාංචි ස්තූපයේ හරස්කඩක් දාලාලතිනෝ ඒවගේ මෙහා පැත්තින් දා තිනවා මකක්ද අපේරටේ චෛතතියක හරස්කොඩක් දීලති නවා. තින් බොදපුතති මේක වෙනස් වෙෙන. බලන්ඩ සාංචී ස්තූපයේ වෙනස් වෙන තැන. සාංචි ස්තූපයේ ගර්බේටීහලින් අපි කතා කරන්නේ ඒ තිීන අංගටිකට අපි කියනවා හර්මිකාවකිල්ල කියනවා. මොදපුතය කියන්නේ හමිකාව හර්මිකාව නෙවෙයි හර්මිකාව කියල තමයි එකට කියන්නේ. ඉ ඒකේ ඔබට පේනවඇතිහි ගල් බැටක්තියනෝ ඉටබස්ේ මැද යෂ්ටියක් තියනෝ ඒ අස්ට වඩින් චත්‍රයකුත් පේන තියනො හැබැ චත්‍ර නක් තින එකයි අප පේන්නේයකින්. ඊළඟට අපේ චෛතතිය ොහොද මේක නොඩා වෙනස්වන්නේින්. අපේ චෛත්‍යය වෙනස් වෙනකුට බලණ පුතය වෙනස්වෙන තැන්න. මොනවද වෙනස්වෙන්නේ. ඔන්න අර හමිකාව වෙනුවට අපේ රට ඇවිල් තියනවා චෛත්‍යයට. තැස් කොටක් ඇල්ලති නවා. ඉළඟට දේවත කොටුවක්ඇවිල්ලති නො කොත් කැරැල්ලක් ඇවිල් තිනවා ඒගේම තමයි මොනෝද කොතක් ඇවිල්ල ති නවා මෙින මේටික තමයි පුතේ වෙනක්ෂවෙන්නේ අපේ චෛත්‍යය සහ සංචිස්තූපය අතර වෙනස්කම ඔන්න ඕක තමයි. ඉතින් දැගෝගොලු කල්පනාකනදි සර්රහිනම් අපේ රට මුල්ම චෛත්‍යයමක් කෙන්න්න දෙහ එහ ආපු අනුකරනන්නේ මුල්ම චෛත්‍යය ඔබ දන්න ඇති. ්‍ර ලකාවේ ප්‍රත්ථම ස්තූපයේ විදිහට ගනන් ගැෙන්නම හද. තූපාරාමයකන ස්තූපය තමයි. ඊළඟට පුතේ ඔබ බොහෝ විට කරන අත්වැරැද්දක් තමයි චෛත්‍ය අඳින්ඩ කිවුවම අර මමෝය පෙන්නලා තින වැරදි ඇඳීම තමයි ඔබ සමහරල්ලහට අඳන්නේ. ඉන බලන්ට් මොකදද වැරදි ඇඳීම. බාඩ ගර්භේතියනවා ගර්බේට ඉහලින් හතරැස් කොටුවති නවා ඊට පස්සෙක් බොහෝ දරුවෝදාන්නේ. කරල්ල තමයි අඳන්න මෙඩ බෑ. ඉතිං චෛත්‍යයක හොඳම කොටස තමයි ඔන්නයි කියන නිවැරදි ඇඳීමේ තියෙන දේවතා කොටු අනිවාරෙන්ම එන්ඩෝනි. බානපුතේ හතරැස් කොටුවට වඩා දේවතා කොටුව ටිකක් කුඩාවට තියෙනවා. හැබයි ඒ දේවතා කොටුවට වඩා තවටි විශාලව තමයි කොත්කැරල්ල ඉහලට යන්නේ. එඩුවට කොට්කැරැල්ලිෙන් වැටන සෙවනත් එක්ක තමයි ඒ දේවතාවෝ වැඩයින්න ඒ කොටස නිර්මාණය කරලා තියන්නේ එක අපේ බෞද්ධ සංකල්පය කොටසම් ඊළඟට පුතේ අපි දැන ග්ඩෝනි චෛ්‍යයක තියෙන ගර්භය අනුව මේ ගර්භය වර්ග තියන ගර්භය හැඩයනුව වර්ගකිහිපයක් තියනවා ඔබ දැනගණ්ඩෝනි වර්ග රාශියක් තියෙනවා හැබැයි හයස්්‍රේණයේ ඔබට පුතේ ඉගෙන ගන්නට තියෙන්න්නේ හයක් පමණයි පළවෙනික මහදබලන්න පුතේ තිනවා බුබුලාකාර චෛත්‍යය කියලහක් තියනවා බාන්්ඩ ගර්බය හැඩේටිකක් දිය බුබුලකට සමානයි. එනිසා අපි කියේනවා බුබුලාකාර එහෙමනත්තම් බුබ්බුලාකාර කියන මෙන්න මේ චෛත්‍යයට අපි කියනවා අමහදද ධාතු ගර්බයේ හැඩය දිය බුබුලක ආකාරයන්තියන් නිසා තමයිපුතේ මේකට බුබුලාකාර චෛත්‍යයක් කියලා හඳුන්න්නේ. දිී අපේ රටේ තියනෙන චෛත්‍ය ම නෝදේජාතිී අපේ ටේ තියෙනවා පුතේ රුවන් වැලිම හාසෑය පොලොන්නරුවේ කිරිවවෙහෙර ඉට පස්සේ රන්කොත්වෙහෙර මෙන්න මේ වගේ චෛතයවට ෝගිහිල් ඔබ බැලුවත්තහෙම ගර්බයේ හැඩේ තියෙන්නේ ඔන්න ඔබට ඔය පේන ගබලාකාර හැඩයක් තමයි. ඊළඟට බලන්න ඔබට තියෙනවා ධාන්‍යාකාර හැඩයේ ස්තූපයකුත් යොදලා තියෙනවා. බලන්නපුතේ ධාන්‍යාකාර හැඩිය කියල කියනෙ මොකොටද ධාතුගර්බය හැඩය වීගොඩක ආකාරයක් ගන්නවා හරියටපුතේ ඔබ ධාන්‍යය ටිකක් අරගනිරලා මෙහෙම දැම්මුත් එහෙම අ බිමට දැම්මම එක ගොඩ එක ගානට දානකුට ඒ එන්න හැඩයේ ආකාරයක් තමයි තියෙන්නේ එනිසාපුතේ අපි ඒ චෛත්‍යයේ හැඩේට කියනවා ධාන්‍යාකාර චෛත්‍යය කියලා කියනවා මොනොදපු තේම තියන්නේ කැලනිය දාගැබ ප්‍රධානවාශයෙන් ධානාකාර හැඩයක් තමයි තියෙන්නේ පිළඟට අභයගරී ස්තූපය තියන්නේ ධානාකාර හැඩයක් තියෙන්නේ ඉදබස්ස ජේතවනාරාම ස්තුපයතියෙන්නේෙත් ධාන ආකාර හැඩයක්ක්මයි තියෙන ඊළඟට බලනපුති. ඉළඟට තියන ලංකාවේ තවත් ප්‍රධාන චෛත්‍යය හැඩයක් තියනො තමයි පුතේ එකට කිය ගන්ටආකාර හැඩය කියලා. ඉතින් මොහදයකින් අර්ථය ධාතුගර්බය හැඩය ගන්ටාවක ආකාරයක් ගන්න ඕනම් අපි ඒකට කියනපුති ගන්ටාකාර හැඩයි ස්තූපයක් කියලා කියන ගන්ටාකාර කියලා කියෙකු ගාන්ටාරයක් වෙන්න පුළුවන් හැමනත සීනුවක් වෙඩ පුුළුව මෙන්න මේ ආකාරයට අපට. ඒක කියන්නට පුළුවන්. ඉතින්පුතේ දැන් මේ ධාතුගර්බය හැඩේට සමානව අපේ රටේ තියෙන චෛත්‍යය තමයි මොනොවද තූපාරාමය ඉඩ පත්තේ මහිියංගනයේ චෛත්‍යය මෙන්න මේ චෛත්‍යය දිත්වම අයිතිවෙන්නේ වෙනමගන්න ගන්ටාකාර හැඩේ තූපොල්ට මයි අයිති වෙන්නේ. ඊළඟට පුතේ දීලතිනො පත්මාකාර. යිතියගේලක් පත්මාකාර හැඩේම කද පත්මාකාර හැඩියගලවාන්ට පේශවලලුවලට ඉහලින් පත්මය හැඩි හමනතන් නිලුම් පිතිවල හැටේ ස්තූපතිනවා ඉතින් ඔය පොලොන්නරු දෙමල මහා සෑය එඩ පස්සේ කොටහේෙන විහාරයේ ධාතු ගර්භයෙන් හමුණ චෛත්‍යය වන්න මේවා අයිතිවෙන්නේ මෙන්න මේ කියන පත්මාකාර හැඩේ චෛත්‍යවලට පොළොන්නරුවේ තියන මේ දෙමළ මහා සෑය අපිගේ ඔත් එම පත්මාකාර හැඩයක් කියලා කියන්නේ පුතේ මහාචාර්ය සිනරත් පරණ විතාන මහත්මය තමයි කියන්නේ මේක එහෙම හැඩයක් තියෙන්නේ කියලා. ඉල්ලට බලන්න පුතේ ඔබට දීලතියනවා ගටාකාර හැඩයේ චෛත්‍යයක් ගටාකාර කියලා කියන්නේ ගටයක් ගටයක් කියලා කියන්නේ අපි ගෙනඒට කලේ කියලා එ බලන්න පූර්ණ ගටය කියලා කියන්නේෙම හොටද පූර්ණ කුම්බ පූර්ණ ගටය කියෙලෙන පුන් කලසට අනේ ඒවගේ හැඩයක් තමයි පුතේ මේක තියන්නේ මේකට මහද කියන්නේ ධාතු ගර්භයේ හැඩය හරියටනිකාම් කලයක් මොනින් අතට හැරවූවා මගේ තියන හැබ ශේපයකට එන්න තමේ හැඩේට තමයි කියන්නේ. ගටාකාර හැඩය කියලා කියන්නේ ඉති මොනදපුතේ එහෙම ලංකාවේතින ස්තූප අගාත්තොත් එහම සි තුල් පව්ව ස්තූපය සෝමාවතී ස්තූපය ඉඩ පස්සේ මගුල් මහා විහාරය ස්තූපය මෙන්න මේවා අයිති වෙනවා කියලා කියන්න පුතේ ප රට ඉන්න හොඳ පරාවිද්‍යාඥියෙක් තමයි රෝලන්ඩ් සිල්වා කියන්නේ එතුමා කියනවා මෙන්න මේ චෛත්‍ය ත්‍රිත්වයේ මයිත්‍යය වෙන්නේ ඔන්න කියන ගටාකාර හැඩියට තමයි කියලා. ඉලන බලන්න පුතේ අම්ලාකාර හැමනත්තං අපිකට කියනවා ආමලාකාර චෛත්‍යය කියලා ආමලාකාර අම්ලයක් අම්ලයක් කියලා කියන පුතේ නෙල්ලි ගෙඩියට. එතුට ධාතුගර්භයේ හැඩය නෙල්ලි ගෙඩියක ආකාරයක් ගන්නවානම් අපිඒකට කියනවා ආමලාකාර හෙමනත් ආමලාකාර හැඩයේ ස්තූපයක් කියලා කියන. ඔ දැදිගම කොටවෙහර මිහාරේතින්නේ ඒ ස්තූපය අයිතිවෙන්නන්නේ පුතේ යන්නේ ගනට තියක කියන්නේ ආමලාකාර ස්තූපයක් විදිහට හඳුන්වන්නේ අපිරට ඉන්න ප්‍රධාන මආචාරිවරයක් චන්ද්‍රාවික්‍රම සිංහ කියලා. එතුමා තමයි කියන්නේ මේ ස්තූපය අයිතිවෙන්නේ ආමලාකාරයක හැඩේකට තමයි කියලා. දැම්පුතේ මම ආයිත් මුලට යනවා ඔන්න ඔබ දැන් ස්තූප ස්තූපයක් කියන්නේ ොහදකිල්ලෙගෙන ගත්තා ස්තූප වර්ග මනෝද කිල්ලෙගෙන ගත්තතා ැඟිිය අය නැවත මතකා වර්ජයනයකට යමු. මොකදද පුති ස්තූපයක් කියලා කියන්නේ ස්තූපයක් කියල කියන්නේ බෞද්ධ ජනතාවට බැඳුම් පිින්ඳුම් කිරීම සඳහා යොදාගන්නා ඉස්මාර්කයක් තමයි. ඉති මේක අපේ රටට එන්නේ ඉන්දියාවේ අසෝක අධිරාජ්‍යයා විසින් නිර්මාණය කරන ලද සාංචි ස්තූපයේ අනකරණයක් විදිහර තමයි අපේනටට එන්නේ. එරපුුතේ දැම්ම චෛත්‍යය එනකුට ලංකාවේ ප්‍රම ස්තූපය විදිහර ගැන්නන්නේ අනුරාධපුර යුගයට අයත් තූපාරාම කියන ස්තූපය තමයි ොද ඔබේ ඒතෙන්ටනම් දන්න. ඊට අමතරපුති ඔබ තවත් දැනගත්තා. ස්තූපෝල්ඩ් කියන නම් මොනෝද කියලා. මොනෝදපති වෙහෙර සෑය තූපයස සෑගේ. චෛයිත්‍යය මෙන්න මේගේ නම්බලින් ඔන පුතේ ස්තූපය හඳුන් වො. ඔබ ඇතැම්විට ප්‍රශ්නපත්තරයක ඇහත් චෛ්‍යයකට හෝ ස්තූපයට තියන වෙනත් නමක් යොදන්නකිවොත් ඔබ දැන් උත්තරටික දන්නවා. ඒ අමතරව පුතේ ඔබ දන්නවා චෛත්‍යයක තියන නිවැරදි ඇඳීම මොහද කියලා දැන් බ දැනුවත් වෙලා තියෙනවා. අර මමකිවේ බොහෝ දරුවෝ චෛයිත්‍යයක් අඳනකුට ඒක අන්ඳන්නේ ධාතු ගර්භයයි හතරැස්කොටුවයි කොත් කැරැල්ලයි පමණයි අදන්න අරිලික කෝම්පිට්ටුවකට කෝන්් එකක් තිබ්බෝග. තියෙහෙම වෙන්න බෑ අර මමාර පෙන්න පොවිදිහට දේවතාකොටත් අනිවාරම යෙදෙන්ට මෝන එකකට තයි නිවැරදි චෛත්‍යය කඔබාති ඇදෙන්නේ. ඒට අමතරපුතේ ඔබ චෛත්‍ය වර්ග මොනවාද කියලා ඔබ ඉගෙන ගත්තා ම අද පුතේ චෛත්‍ය වර්ග බබුලාකාර චෛතයගෙනගත්ත ඉඩ අමතර ධාන්‍යාකාර හැඩේගෙන ගත්තා ඉඩත්තේ ගන්ටාකාර හැඩේගෙන ගත්ත ගටාකාර හැඩේගෙන ගත්ත පත්මාකාර හැඩේගෙනගත්ත. අම්ලාකාර හැඩේගෙන ගත්තා. මෙන මේ වගේ බොහෝ දේවල්ික් ඔන්න ඔබ නිවැරදිියම හසවයේ දරුවෝ විදට ටිගෙන ගත්ත. පුතේ හයිසවනිටි රන්න්නවෙයි මර පෙර කිව වගේ අය හත අට නවේ දාහය එකො හකින් ශ්‍රීනිිවලල්ටත් බොහෝ වෙලාවට ප්‍රශ්න පතරවල්ට මෙන්න මේ කියන දේවල් අහන්න පුළුවන්. අහ පවස්ථා ඕන තරම් තියනවා. ඉතින් දරුවනේ මේ පාඩම මෙතැකින් නිමා කරනවා තවත් පාඩමකින් ඔබෝ හමුුවෙනතුරු ඔබට අයිබුවන්න.